මහත්තයා මට තව රුපියල් 1000ක් දෙන්නකෝ මට කතා කරපු වැඩ දෙකටම මම ගියේ නෑනේ ඇන්ටන් මම මේ කරන වැඩක් නෙමෙයි කලේ මගුල් මුද්ද උගස්සිබ්බේ සල්ලි නැතිකමටමයි ගෙදර ලයිට් බිල ගෙවන්න සල්ලි නෑ හරි රුපියල් 1000යිනේ බය වෙන්න එපා අයිරාංගණීගේ වැඩේ හරියයි හරි මං 1000ක් දෙන්න අමුසේ අද හවස එන්නන මාත් එක්ක අයිරාංගණීලා ගෙදර යන්න හවස පහටනේ මං අයිරාංගණීලා ගෙදරට හැරෙන තැනට එන්නම් හා හා ආ ගන්න ආ යනවා දැන් ගිහිලා වෙලාවට එනවා හොඳේ හරි හරි එනම් මම යනවා හරි තාත්තේ මම ෂොපින් කළා. දුව කොතනද ඉන්නේ? ශලනිත් එක්කනේ ඉන්නේ. නෑ නෑ ශල්ලි ගෙදර ගියා. මං ඉන්නේ විලියම් පැලස් එක ළඟ. මං දැන් එතනට යනවා. තාත්තේ එනවද? ඕකේ. අදාපි කතා කරන්නේ මේ ලෝකේ ඉපදුන හැම කෙනෙක්ම දකින දෙයක් ගැන. මේ දාවි ටික දවසකට පස්සේ ඇවිල්ලා ඔයාලත් එකතු වෙන්න. ඔව් චතුර. අපි මේ හැම කෙනෙක්ම දකින දේ මොකක්ද? හැබැයි මේ දේ අපි දකින්නේ ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවට නෙමෙයි. පුදුමයිනේ. ඇස් දෙක වහන් ඉන්නකොට කොහොමද යමක් දකින්නේ? ඇස් දෙක වහන් ඉන්නකොට අපි දකින්නේ හීන. ඔව්. අපේ මාතෘකාව වෙන්නේ හීන. හීන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඉටුවන හීන සහ අනිත් එක ඉටු නොවන හීන. ඉටුවන හීන වලට වඩා ඉටු නොවන හීන වැඩි නේද චතුර? ඔව්. තව එකක් දකින හීන වලට යම් තේරුමක් තියෙනවා කියලා කතාවක් තියෙනවා නේද මේ දාවි? ඔව්. ඉස්සර රජවරු හීන දැක්කම පුරෝහිත කැඳවලා හීනේ පලාපල අහනවලු. නමුත් කොසල් රජතුමා එක දිගට හීන 16ක් දැකලා තියෙනවා. ඒ හීන වල තේරුම දැනගන්න කොසල් රජතුමා ගියේ බුදුන් වහන්සේ ගාවට. ඔව්. හොඳයි. අපි මේ ගීතේ රස විඳලා අපි තවදුරටත් හීන ගැන කතා කරමු. අද නෙදී සිසිල්ලම අලුතෙනක වැඩට ගි. ඔව්. අද වැඩ බාර ගත්ත විතරයි. හෙට ඉඳන් වැඩට යනවා. मगे रुपये बिसेदाहटोन कार्डकाल सल कौदेन कोई बा මේ කාමරේ තවත් කෙනෙක් ඉන්නවද? ඔව්. මේ කාමරේ හිටපු කෙනෙක්. මේ කාමරේ කොහොමද තුන් දෙනෙක් ඉන්නේ? මන්නා මාසයක කුලිය දීලා තියෙනවා. ඒ මාසය ඉවරනකම් මං ඉන්නවා.
මගෙනා අපි කතා කර කර හිටියේ කොසල් රජතුමා දැකපු හීන ගැන මේ දාවි මොකක්ද මේ කොසල් රජතුමා දැකපු පළවෙනිම හීනේ හොඳට වැඩුණු කළු ගොන්නු හතර දෙනෙක් රජ මිදුලට පැන ඇනගන්න සූදානම් වෙනවා කොසල් රජතුමා තමන්ගේ පූජිත බ්‍රහ්මණයා මේ හීනේ ගැන කිව්වා දෙය ගැන සෑහීමකට පත් නොවුන නිසා කොසල් රජතුමා බුදුන් වහන්සේ හමුවට ගියා එතකොට බුදුන් වහන්සේ කිව්වේ මේකයි අනාගතේ යම් රාජ්‍ය පාලකෙක් පාපකාරී ක්‍රියාවලිය යෙදමින් අධර්මිෂ්ඨව රජකම් කළොත් ආරක්ෂක දෙවි දේවතාවුන් කලකිරීමට පත් වෙලා ඍතුගුණ වෙනස් වෙලා නිසි කලට වැසි ලැබෙන්නේ නැහැ කියන එකයි. ඔව්. ඔව්. අපිට තවත් දුරකටම තුමක් තියෙනවා කවුද මේ? අයිරා. මම අයිරා. ඕ අයිරාටි කියන්නේ? මාත් හරියට හීන දකිනවා. මොනවද දැකපු හීන? ඒ උනාට මං ওই හීන විශ්වාස කරන්නේ නෑනේ. ඇයි අයිරාන්ටියේ? නෑ මේකයි කතාවක් තියෙනවනේ මේ නයි හීනෙන් දැක්කම පිරිමි ළමයි හම්බ වෙනවා කියලා. ඒ උනාට ඉතින් මම නයි පිඹුරු මාපිල්ලු ඕන තරම් දැකලා තියෙනවා. කොයි ඉතින් මට ළමයි නෑනේ. මේවායේ ඇත්ත බොරු ගැන අපිට ස්ථීරවම කියන්න බෑ. ඒ උනාට ජනප්‍රවාදයේ හීන ගැන යම් යම් තොරතුරු තියෙනවා. ආ. ඔව්. සතු දැක්කම ඒ සතුන්ට ආවේනික හීන පලාපල අපි මේ විරාමෙන් අනතුරුව කතා කරමු. මට සම්භා වෙන්න ඕන සැම්සන් මහත්තයා. සැම්සන් මහත්තයා දුව කිව් විදිහට ෆෝන් එක කරන් මං දිල්කිරායි දේව කියලා කිව්වෙත් නෑ. මිස්ටර් ගීතදේවගේ පර්ස් එක මෙලමයා ගන්නවා දැක්කද? වටපිටවන්නේ සැම්සන් මහත්තයාගේ දුව පොකට් ගහන්නේ නැහැ කියලා මම පිළිගන්නවා සර්. බස් එකේ සල්ලි සේරම තියෙනවද? සැකයක් තියෙනවා නම් එන්ට්‍රියක් දාලා නඩු යන්න පුළුවන්. අනේ ඕනේ නැහැ සර්.